රලින්ති ත්තරි භාවය රඳා පවතින්න අන්කු වස්ථාවේ හැත්ත පහනිසා හැත්ත හය එක වගන්තිය එක්ක. තැන් අපි දකිනවා පස්සු කියිය දවස් වල සමහර ජනමාධ්‍යෝලින් වාර්තා කල්ලතු. තේවාගේම සජීවී වැඩස්ලන් වලදී රූපහිනිි මාධ්‍යන් වල සමහර දේශපාලක, සමහර සංවිධහන වල නියෝජිතයි. අදහස් ප්‍රකාශ කලාමේ පාර්මේන්තුර සමගමි මහජන. ල ඒ ්‍යස්ාාවට පටහැනි සම්පූර්ණය මේ ව්‍යස්ථාවට පටහැනි ප්‍රකාශයවා. පාර්ලිමේන්තුවේ උත්තරිතර භාාවයත් ව්‍යවස්ථාක බලත් කියනක යාාකාරෙන් වව්‍යවස්ථාගත කරලා තිීනකොට ඊට පටහැනිව කටිතු කරන්න කාටවත් බෑ පහ කාල එහම ප්‍රා්නක ොත්තිතු ව ලසන රු මන්්‍රීතුමනින්. පර්ලිමේන්තුව වට කරන්නවා පාර්ලිමේන්තුේ පර්ිමේන්තු අල්ලගන්න එහෙම කරන්න බෑ පිරිසකට. ලට පර්ලිේතු න ජනව වර ගැන සමහර විධ මත ප කාශගලා පාර්ලිමේන්තුවේ නවරම කියන්නෙ වි්‍යවස්ාවෙන් දීල තින මාර්ලිමේතු මැතිවරණයක් තිබ බහම යටටේ ජනතාව තමයි පහුගේ කාලනම් හිටියයා මිියන දාශයක්. හේ මිලියන දාසේ චන්දය තමයි දස්විික් පදනමින්. ඊළඟට ඒ තේර්ලයින කනුපාත නියෝජන ක්‍රමයේ අනුව මන්තිවරු දෙසිී විසිපහත් නියෝජනය වෙලායින්න. එතනින් තමයි කියේවන්නේ මේ විශෂික ඇදසුම පහක්වන්න මියන ජනතාව. නියෝජනය කරන්නේ සියරුදිනාටමයක ත නරස් වෙන්න්න බැරි නිසා අපි මේ දෙසි විසිපහක් මෙතැන් ටෙවල තිනවා එඒයි නියෝජනය කරන්න. එතකොට එතන ති ම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය රප්‍රසට ඩිමෝක්‍රසි ඒක මහරිිතාන් එත එෙමයි වෙස් ම නිස්ථාකෘතිය හැම ට මෙ එහෙම අනිතරටල්ලත් එහෙමයි. එතකොට මෙන්න මේ මන්තිවරුන් මැතිවරණයකින් පත් කල් ඇවනවා එවන්නේ ඒ ජනවර්ම. එතුර යම් සිද්ධියක් සංසිද්ධි මලාවක් සිදුනයි කියලා ජනවරම අත්තරෙන්නේ නෑ. දැවදධාරනය ගත්තුත් එක්දසසේ හැත්තෑාව. එදා සමඟ පෙරමුණු ආණ්ඩුවට. තුනෙන් දෙහක බලයක් ලැබුණ පාලිමේන්තුී. හැත්තකේ කරල් ලක්කාව. පොලිස්ථානවලට පහරදුන් දහ දොස්තාක් ජීවිත අහිම වුණා පාලස් දහකතර පුුණ රෘත්තාප පනින්න. හැබැ ඊට පස්සේ ආණඩුව හැත්ත එකකේ අන්කුමවිවස්ථාවක් ගෙනනාව ජන්ර ජාඩකු ව්‍යවස්ථාව. තුනෙන් දෙකේ. එන කෙනකු ගැ ප්‍රන ජරජාක ව්‍යවස්ථාව වලඟගුව න්නේන්නේ. ඇ න්න නවරම හැත්තේකේ සුච්ච සිදීම් නිසා විකෘති වෙලාති නො. ඒ මහජන විචල්ද වරමක් එහමකි වෙනය කවුරු. එම කියන්න බෑ. ආයතම සිද්ධියක්ග අසුවට අසුනම අනුව ගන්නකොට අස දෙෙන ජනත විාණය ඇතිබේ ඉලකට අසුවට තිබ නැවත නතිපති මැතිවරණය ජ ැතිරණයන් සන්දය දුන්න සංකාව ප්‍රශ්ත ඒතාම පලටාව. ජන්තන් සට පනහ පැන විතර. එතකොට මැතිවරණය ප්‍රතිඵල දෙනකොට. ද ද්‍යස ගන්නාව ප්‍රතිපල අවලංගු ක ො රාගල ශ්‍රක්ක න්ද ද්‍යස්සන තිස්තක ප්‍රතිඵල අවලංගු කරා. චන්ද චන්ද ධනයනයට මරණද දඩුවම දෙනවයක දුන්න. මැතිව රාජකරියතුුණු නිලධාරින් ශාල පිරිසක් ජීවිත හිමි වුණා. චන්ද ගණන් කරන්න බැරි වුණ. ශූ කලා චද පට, ේෂ ොදාගල වැනි දි ්‍රික්කවල සමහර චන්ද පට්ටිවල චන්ද දහයයි දොලාහයි එමති වනේ. හැබැ එතනින් පත්වනා. ඇ ජා ්‍ර ම චන්දපෙ සම්වැටුණ. නමුත් ජනවර මහිම වන්නේේ නෑ එතු මට පානෙ කර ගේා විදහැක පල ය. අසුනේ මාර්තවල තිබ්බා මහමැතිවරන්නේ. ෑ න ා් පක්ෂයට අසය සි ුපහකට පොඩ්ඩක් වැඩි සංක්‍යාවක් ලැබුණ. ඇතකොට අනුව වෙනකොට එක පැත්තැගින් උතුරු නැගැහිර LTE ප්‍රශ්නය ද න පත් ර තුක්කු කර. රාජ්‍ය විිෂන් මේ අදම සමහරු කතා කරන මේ මෙ මලේච්ච ප්‍රහාර භීෂණ ඒවා දැකල නෑ දැන් කවුරු. එක්දා සම අනුවීම පිට කැන්දැ අවුරදු හතලිස් පහකට වැඩි නම් වෙසක් ඒ සිද්ධිම අතකනෑ ොම හොම සරල දන්වුවන් තිබුණේ තයිර් දෙක ප්‍රමාණොත් වනා ජීවිතයක් අහිමි කරන්නට. ඇස්තමේතුකට ප්‍රමාණය පනස්දක් හැට දහක් තරුණ ජීවිත හිමි වුණා. දේස්පාල පක්ෂවල නායකින් එක්ත් ජාතික පක්ෂ ාපතිවරය. එදා හිටපු ආරක්ෂක ඇමතිවරය මෙහෙම ගත්තහම ලයිස්තුක් විපක්ෂත්ත. ජීවි අහිමි වුණ මරද මොදැන් කාවද අධකරණයට ගෙනනිික්චි. හාමට කියන බල කීදන ගදිරර ගෙනනිච්චද මිනිවරුන් චෝදාව ලක් කල්ල ටන් මරණ අඩුවන්දුන්නලු නෑ හොයාගන්නත් බැරිවුණට එදා රැදු යෝ ගතිබන ෙදා ර්‍රස්වාද ලක්ම පන ම ද තිබ වරදදු. අක්ඩවා මාසකට වතාවක් මේ පාලිමේන්තුවේ හද සිීතිය දිීර කරන විවාදයක් තිබා. ඒ ඉතිහාසේ සමහරුන්ට අද මතකනේ. එදා වෙච්චදේවල් මතකනේ. පාසැල් දරුවපෝවා පාර්් බැස්ස සූරිය කන්දේ පාසැල් සිිෂන් යුනිෆෝර්ම එකත් එෙක්ක පේ ස භාපතමාට මතකද දන්නේ මගේ මතක ට තිස් දෙකක් ාතනය කල්ල වල්න්නල තිබ්බා ඒ පාර්ලිමින්තුන්තුරුන් කියිලා හොයාගත්. ඇඒ චෝද තයෙන මකක් ද න උසාාවගෙනනිච්චද එල්ලුන්ග සැරිය අද කවරු හරි නෑ. මෙ එන්න මේවාගේ ඉතිහාසයක් පහුකරගෙන පි ැවිිලතිී. ඒයක නිසා ම පහැදලිව කියන්න ඕන මේ පාර්ලිමේන්තුවට බලය ලැබිලතිනවා අන්කු ව්‍යවස්ථාවේ වගන්තිවලින් ඉතා පහැදලිව බලය ැබිලතිීනවා ස්ථාාවනයවක හදන්න පාර්ලමේන්තුව ක්‍ර ටිපාටය දිරියටට යාම සඳහා. ේ පර්ලිමේන්තුවේ ක්‍රිය ටිපටිය තවත් ශක්තිමත් කිරීමක්තමයි තැනින් වවැන්නේ. තියහෙවනම් පාර්ලිමේන්තුවර සමගමී වෙනත් තා ඇතනයක් මහජන චන්දය මිසාක්. න සි රගෙන් පිහිතු වස්ාවන ළලන් මක්. කවරුන් එහෙම ප්‍රකාශයක් කන්න වනම් ගරු කතාානායකතුමාට පුළුවන් ාලිමේන්තිී වරප සාද කමිටතු තිීන. ඒකට යොමු කල්ල ඒ පිරිිබඳව ගන්න පුළම් පියවර ඒකත් මේ ව්‍යවස්ථාවතින. පාර මේන්තු සාරන වගගේ අටති. ඒවාගේ මෙ සම් පනස්තු නේ මගේ මතගේ ඇටිගේට පාර්ලමේතු ප සාද පනදේන. ඒ පනත්ත අටතේ පාලිමේ තර සා ා ර නන්ත වරුන්ට. ඒර නොට එම චුරුන්ගේ ආරක්ෂවතියන් වන එම පක්ෂ සංගුධයකතු. ති මේ අපි කවරුත් මේ දෙසිේ විසිපහට දොස්කව ඇත එකට හේතුත් තිබුණා හැබැයි එන් අදහස්වෙන්නි නෑ මේ පාර්ලිමේන්තු වෙනුවට තව පිරිික කියල කොයි හරි හජන පාලිමේතු අපි හිටවාගෙන එතැනින් රට පාලය කරන්න පුලුවන් කියීලා. ඒම අදහසක් නෑ එ ඒන කරින් පුල ඊලකට යනම ඇතිවරණයකදී තමන්ට ඉදිරිපත් වෙලා ජනතාවගේ කැත්රක න්න යනවර. ඇැන් දැක සමහර දේශපාලක්ඥනෝ ී පරිද තිීෙනතුුන මේ පොදියන පෙරමුට ලවිච්ච නවරම දැන්න. දැන් කියන සහරුන්ට ප්‍රාධීශවා මන්තිවරෙක්නෑ ස්වභාපතිතුමනි සමරුන්ගේ පක්ෂවල ප්‍රාධීශවා න්තිිව රෙක්න තැ පලා පාන ැතිව තිබා ඔන්න තරක බල ල ගීදන ද ර. නමුත් අපි මන්තිවරුව හැටියට මේ ව්‍යවස්ථාව අනුුව අදි දිවරන්දි ලද. විවස්තාවර එක ගන්නා අපේ හැමෝගෙම යුතුකමක්ති නොදසි යුත්පයි. මේකත් ශක්තිමත් කිරීම තමයි මේ ස්ාාවරනියෝග අතති සසෝධනලින් අපි කල්ලතිඉන්නේ යම් කාලයක් යැනකොට මේ ෑ ප්‍රවර්ධන නැතිවෙන්න්න න අුත්වන්න ඇති වෙන්න ඕන. එන්න හේ හේතුව නිසා මේ ස්ථාවරනියෝග සංසෝධනය කිරීම සඳහා ගරු කථානයක්තුමාගේ ප්‍රධානත එක්්චෙන් රැ සැස්වෙච්, ආ්ඩු පක්ෂ පක්ෂමන්ටුර දෙ පිරිසම සම්බන්ධ වෙච්ච සහපාග වෙච්ච කමිටුවේදි තිීදු කල්ලා. එකේ ගරු භාවට ගෙනනල්ලා ගරුභාවේ අනුමැති ඇතුව ඒ සංශෝදන අපි සම් න්.